ජාතික වප්මඟුල් උත්සවයේ ඓතිහාසික තිස්සමහාරාම සඳගිරිගොඩ වෙල්ලායේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙවර මහකන්නේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප්මඟුල් උත්සවයේ හෙළසිරිත් විරිත් අනුව පැවැත්වෙනවා. කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරිජල නිකුත් කිරීම ආරම්භ වී ඇති අතර කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කරගනිමින් සිදු කිරීම තුළ වාරිජලය කළමනාකරණය කර ගැනීම පහසුව ලැබීම විශේෂත්වයක්. නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් වුණා. සුළු කාර්මිකයාගේ ඉඳන් අපේ කාර්මිකයා අපේ කර්මාන්තකරු අපේ නිෂ්පාදක මහින්ද අමරවීර ඇමතිතුමා ගැන මෙතන නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි, දැනුත් එහෙමයි, හෙටත් කෘෂිකර්ම ඇමති. අපි අලුත් රජ යටතේ බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන්. මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කළා. හිට නැත්තම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වෙනවා. අද පළාත් සභා 6ක නිලධාරි මහත්වරු අතරමං වෙලා. ඒගොල්ලන්ට දේශපාලන නායකත්වයක් නැහැ, මඟ පෙන්වීම නැහැ. නිලධාරි මහත්වරුන්ට වැඩ කරන්න පුළුවන් යම් සීමාවන් තුළ චක්‍රලේකත් එක්ක. නමුත් චක්‍රලේක කඩාගෙන ජනහිතකාමීව යහපත් දේ කරන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. නීති රීති චක්‍රලේකේ සියල්ල ජනතාවගේ යහපත සඳහා පාවිච්චි වෙන්න ඕන. කොහේ හරි තැනක අයහපතට හිර වෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මම බාරගෙන මම උපදෙස් පැතුවේ ජනාධිපතිතුමාගෙන්. ජනාධිපතිතුමා මට කිව්වා කරන්න ඕන වැඩපිළිවෙල. ඒ තමයි එතුමා කිව්වා අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙලකට යමු. ඒ වගේම විදේශ වෙළඳපොළට අපි අපේ ආහාර යවන්න වැඩපිළක් හදමු කියන යෝජනාව එතුමා ඉදිරිපත් කරා. සති දෙකකට ඉස්සෙල්ලා අධිකරු ජනාධිපතිතුමා හොයාගත්තු එක කාරණයක් විතරක් කියන්නම්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අනිත් ආහාර කොච්චර රටින් ගේනවද කියලා. අපි මිරිස් ගේන්න ගිය අවුරුද්දේ විතරක් වියදම් කළා තියෙනවා මිලියන 13000ක්. ගිය අවුරුද්දේ මිලියන 13000යි මේ අවුරුද්දේ පිටරටේ වලින් ගේන මිරිස්වල මිරිස් මිල වැඩිවීම නිසා තක්සේරු කරනවා 18000කට ආසන්න ප්‍රමාණයක මිරිස් විතරක් අපේ රටට ගේන්න සිද්ධ වෙයි කියලා. දැනට අපි ඔබතුමාගේ උපදෙස් පරිදි මේ වැඩසටහන් සියල්ලම ආරම්භ කරා රට පුරා වගා කරන්න. ජනාධිපතිතුමා දැනටමත් රජයට කැබිනට් මණ්ඩලයට පසුගිය කාලේ නිරන්තරයෙන්ම කිව්වා මේ වැඩපිළිවෙල අනිත් පැත්තට හරවන්න කටයුතු කරන්න කියලා. නමුත් එතුමාගේ තිබුණු උනන්දුව අනිත් අයගේ තිබුණාද කියන සැකේ අපතුල තියෙනවා. කෙසේ වෙතත් දැන් ඔබතුමා ප්‍රකාශ කළ පරිදිම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ වන විට ජාතික ප්‍රතිපත්තිය හදලා අවසාන වෙලා තියෙනවා. ඉදිරි මාසෙ වෙනකොට ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් වෙනවා.